කියනවද ගෑස් ගෑස් නෑ ගෑස් ටික දී ගන්න බැරි ආණ්ඩුව මේ ජනතාවට දෙන පුරුදු සපයයිද දැන් රතුළුණු එහෙම කොහමද බොම්බයිලුණු එහෙම ළඟදී කෑවද දීරු විදම බොහොම අඩුද දැන් සැපද මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි ඔබ තමුන්නාන්සේලාගේ නාමේ ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් පාරේ මැරෙන්න උනත් සූදානම්ම කියලා මම ඔබ තමුන්නාන්සේලාට මතක් කරනවා ඒ වගේම මේ කොණාරායියාගේ නාමෙන් මේ ප්‍රදේශේ උදාගම්මානයක් හදනවා කියලා මම ඔබ තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා වෙන මොකුත් කරන්න දෙයක් නැහැ මේක කරන්න තියෙන්නේ ඔය ධනුෂ්ක කියන ආතය හංගුරංකිතට ගෙනල්ලා සෙට් එක ගලවලා පාර පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඉදන්ට ඒ කරන ඔකාප වීඩියෝ කරන්න එක තමයි කරන්න කල්පනා කළ බලන්න මේ මෙහි කොරෝනා වසංගතයක් අස්සේ මේ ගොල්ලෝ ගහනවා එල්පීඑල් ලැජ්ජයි එල්පීඑල් එකට ගියපු සම්පූර්ණ වියදම රුපියල් 72,757යි 150 දැන් ගෑස් ටැංකි කීයද රුපියල් 2,742යි 150යි වම්බුට් කීයද වම්බුට් කිලෝ එක රුපියල් 800යි කොහොමද දිගට ලියාගෙන ලියාගෙන ආවිල මුදලාලි අන්තිමට ලියලා තියෙනවා වටක්ක කිලෝ එක රුපියල් 200යි වටක්ක කන්නද ලැජ්ජ ඔය නැත්තම්බ දෙසබල සිහිය කතරගම ගියා දුර දුරකම මගියා නොදැනි ලෝනතර වෙලා නැසුනා සි ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා නුඹ ගෙන ගිය හිත මහින්ද මහින්ද මහින්දම දැන් මේකත් කියනවා මම රාජපක්ෂගේ ණය ඉඳ තමයි මේ ඔක්කොම වදු වැඩි කරන්න වෙලා තියෙන්නේ කියලා. අපි ණය ගන්න කන්න. මේ තමයි වෙනස. දැන් වෙනස සැපද? තාත්තේ මොකද පොටේ? අම්මට කන්න මාළු ගිනේවද තාත්තේ? මොකටද පොටේ අම්මට කන්න මාළු? ඒ පොටේ හැම කියන්නේ. අම්ම තාත්තෙනකම් බලන් ඉන්නවද නම් මාළු කනවා කිය කිය. මං එනම් පාර පැත්තට ගියා කියලා අම්මට කියන්න පොතේ තාත්තකි මුල්ලේ තමයි මුල්ලේ තාත්තේ අපි තමයි හොඳටම කරලා තියෙන්නේ